අබන් සුභ සන්තාවක් ප්‍රථමයෙන් පුවත් සිරස්තල රන්ජෙන්ට පාර්ලිමේන්තු එන්න බෑ නීතිපති කියත් දී තීරණයක් ගන්න කතානායක සති තුනක් ඉල්ලායි. එමMC කිවසුම ව්‍යවස්ථාවට පටහැනී. නීතිපතිගේ තීන්දුව නිසාාරාහෙලි කරයි. සේවක අවුම වැටුප සයට විසිපහකින් වැඩි කරන්න පඩිපනතේ වෙනසකටත් කැබිණට අනුමැතිය. පුරෝණාව මඩින චීන එන්නත ලංකාවට ලැබෙන ලකුණු. සජිත්පිලයි රනිල් පිලයි මිහින්තලේ සභහවේදී කුටි යනගනි. අයියෙන් ටෙලිනාටේ රන් පවම දැක වාසනාව හිමිකරගත් අය. යින් දියරුන් දෙන්න පෑ විසි හතරක් තියෙද්දී වෝෂින්ටනේම ට්‍රම්පීතිකාවක සත්හ නෙවැරදිව ප්‍රථමයෙන් ඔබත ගෙනීමටයි අදත් අපේ සෝදානම. නොදුනිකා වසර හතරක බරපතල වැඩක්ම සිනවුව නියම වෙච්ච රජ ්‍රාමාණයක මන්ත්‍රීදූරය මදවස්සර දශපාන ලෝකෙත් මාධ්‍යදේත් ප්‍රධහනම මාත්‍රකාවක් බවට පත්වෙලා තියවා. ෝනිමේෂ එ ගැන නීතිපතිවරයා තීන් දුවක්හදීලා තියෙනවා. ඒතමයි රංචන් රාමණයික මහතාකේ මන්ත්‍රී දුහරය නීතිය හැටියටම අහෝසි වෙනවා කියලා. දිිකරනයටට පාසකිරීමේ චෝදනාවට වරතකරූ රජන් රාමණයක මහතාට ්‍රෂ්ඨාධිකරනය මරපත්තල වැඩසහිත සිෙන දැනුවම් නේමකරේ පසුගේ දොළස් වනදායි. ඒ අනුව රජන් රාමණයක මහතා මත්‍රීතුරේ සම්න්ධයෙන් පාලිේතු මහයෙකම් දම්ි දසනය මහතා නීතිපති දප්පුලිත ලිවෙර මහතාගෙන් විවසාතිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා මහලෙකම්මරයාට දනුන්දී ඇත්තේ මෙම තීන්දුවත් සමඟ රංජන් රාමණයක මහතාගේ මත්‍රීතුරේ අහු සිව වන පයි. එකී වරදට අවුරුදු හතරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියමවීම හේතුවෙන්, රංජන් රාමණයක යන අය, නුසුදුසුකමකට භාජනය වන බැවින්, ඔහුට පාලිමේන්තුවේ අසුන්ගැරීමට හෝ, චන්දයදීමට සුදුස්සෙක් නුවන්නේය යන උපදෙස් ගරුණීතිපතිතුමා විසින්, පාලිමේන්තුවේ මහලේකම්වරයා වෙත දැනුන්දීමක් සිදු කලා. ම තුන්්‍ර රංචන් මණයක මහතාට එරහිව ගුණු කළ නඩුවේ තිීන්ද ප්‍රකාශයට පත් කළේ සිරද අපපර විජිත් මල්ගොඩ ප්‍රීති පත්ම සුරු ේ යන ්‍රපුදගල ්‍රෂ්ාධි කරන වනිසුර මඩලයායි. ඒක මතිික තීරණය ප්‍රකාශයට පත්කරමින් සභාපති වනිසුරු සිරද අබරූ මහතා සඳහන් කළේ, රංචන් රමණයක මහතාට එල්ලූ අධිකරණයට අපාසකිරීමේ චෝතනාව සාතාරන සැකින් තොරව ඔපපු වී ඇති බවයි. ඒ අනුව ඔහු වරදකරු කරන බවත් බරපතල වැඩ සහිත වසර හතරක සිෙරදනුවම් නීම කරන බවත් තින්දුව ප්‍රශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා. නිතිපතිවරයා මේවිදයේ තියෙන්දුවක් දුන්නත් අද පාලිමේතුද නම් මේ ගැන උනුස්සුම් වාදවාද දකින්න අපට හැකි වුණා. ඔ ඒ විවාදවලට සවන්දුන්න කතානායක මහින්ද්‍යපාභේවර්තන මහත්මයක් කිව්වේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයාකයේ මන්ත්‍රීදුරිය ගැන සතිත් තුනක් ඇතුළට තීරණයක් වෙනවා කියලයි. කිසිම ආකාරකින් රජන් රාමණයක ඇතතුමාටඇතුමාගේ පාර්මයන්තු අසුන අහිමි වන්නේ නැහැ. එසේ ක්‍රියාත්මක වහොත් ට විරුද්ධව ගතයුතු සියලුම නයිතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමෙන් ගන්නට අපි සූදානම්. I am the Council who appeared for Honorable රජ Rana in the Supreme Court. and I'm proud of that. The sentence of four years rigorous imprisonment is unprecedented and exceptionally severe. And Parliament has a responsibility in this regard because we have not enacted a law for contempt of. Court. ना के రmen ර မතු 上. පැල්ලති කරන පහැදිලියෝ කිවවා පාලිමේන්ත වේ වාඩිකරීම ඔබතුවානයිති කාරය ඒක කිව ධිකරය ැදියත් වෙන්න්න බෑ නීතිපති පාත් ේද ට මදියත් න්න බ. ලක්ෂමන් කිියල්ල පක්ෂ සංවිදායතුමා කටින්ද දන්නෑම කතාරන්න ඔය කියෙබ කිරල්ල මහත්්‍යයම තමයි. ප්‍රේමලලා ජයසර හත්්‍යයා ගෙනාමත් ඔතු ම ම පහත්්‍ය ර පලිමේත ර තම සායන්න දක්ෂම ජනතිමත නීතිච්චතුවා. අර යින්සක රන්ජ රාමණයක හත්තර නද හිර ාව නීතිච්තු. වෙනකෙනෙක් මේ නඩුව කතා කරාන. අද රජ නෙලි අඩුගානෙ රජ නැතුළට ධාබ දෝසමය උසාබියෙන. රජන් රාමණයක මන්ත්‍රීතුමා තනි වුණ. කතතානාක තුමින් මගේ අම කියව ම විශේෂ මතකරන්න ඕනි ට හදිකරණයෙන් දඩුවක් ලබාදුන්නා මට අන්න්න අභ්‍යාචනාක දිකරණය තියනවා සේෂථාති කරනය. හැබැයි රජරාමන මන්තියතුමාට මේ දනුව ලබාදුන් ේෂස්ාතිරන. පතිෙනිසා එතන හට අන්න්න නැති සතමයිතිමටේ පස පැනනාගලා තියන්නේ සැපතැම්බර් අට වෙනි දා ලක්මන් කිරල්ල මැත්තුමා කියනවා ගු කතානායක තුමවෙනි අපරට ආ්ු ක්‍රම ව්‍යස්ථාවය සඳන්නවා නුසුදුසුකම්වලට භාජන වූ කෙනෙක්ක මන්තති දුර ඒේ මයිමේ වවා මාධිරනය තිද දුන්න. ඒම ඕෝයනවා. ම ඉතාමත් ගෞරයෙන් කියනවා ඒ පිළිබඳවකරු කතානායකතුමාට තින්දුවක් ගණ්ඩ බලයක් නෑ කියලා. ඒම කියපු කිරියල්ල අදැවිල්ල මාසතුනකින් පස්සේ මනිතරන්න ඒතුවා කියපුද අමතකලා. ඒතුමට දනුවන්ල තියෙන්නේ. ශේෂ්ට අධිකරන්නේයට අපාස කරලා. ගරු පථානාගතුමනි මේ රටක අධිකරනය විදායකයි විියෝ සදායකය කියෙන්නේ. අපේ රට පාලන ක කුලනුතුන ඒ කළුණුතුන ඒකුල්ුණ අනිත්තුනට කියන්න්නබ මේක කර පපන් කියර. චෙක්ෂන් බලන්සස් තිෙන් ොන් ඒක මේ කොල්ලතුරද. මීට පෙර අධිකරණයට අපහස්සකිරීම වරදට ස්බිද්සානායක මන්ත්‍රීවරයා සිරගත වන්න. අවුරුද්දයකට. ඒ වෙලාවේද ඔහු මන්්‍රදරය හුසුනින්නේ. ඒ ද ල් ර න හිුකම් කොමිසමට ඒ ෙලාව හිටපු කතානයක වීජ ලොකබන්ඩා මැත්තු මට නිවාඩ ඉල්ලුම් පතරැක් බාරදමවා. මේ පාලිමේන්තුේ ල් පිරිස් මැතුම මත නිවාඩු යෝජනාවක් ගෙනවා. හැබැයි ගැෙනල්ලා අපි ඉල්ලීමක් කර මත පාර්ගමේන්තුවට එන්න දෙන්න කියලා. එතුමා ඒ නීති පතිතුමාට යොමු කරා. නීති පතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීප ඉදිරිපත් කරලා තමයි කිවේ නැහැ ඔහුට . ඒ ඉතිත් අවරුද දෙකට නැතිව වෙන එන්න යත් පල් පේතු න්දවන්න බෑයකිේ ඒ තොතුර ඇති පල් දැන් අපිේ එ ප්‍රේමරා ජයසයකරමැතුමා පල්ලිබේන්දවට ගෙන යන අවස්ථාවේදී විපක්ෂය දැක්කපු අදහස් නෙමේ වැදගත්තවෙන්නේ නොබතුමක් ්‍රාත්ම කරපුවාආකාරය. උසාවියට අපහස කරපු නිසා උසාාවිය විහිළුවක් කරපු නිසා. උසාවියට පුළුහන් තරන් තර්ජනය කරපු නිසා අන්තිම දවස තන්දෝ ලැබිල අබිද්දිත් උසාවියට අතදික් කරලා. මු ඇතුලේ ඉන්න ඔක්කොම හොරු කියල කියලා ගියපු නිසා දැන් එතුමා අපි ගෙනල වාඩිකර ගැ අපි උසාාවයට අපහස කිරුවට කමක් නෑ කියලා මේ ගරු පාර්ලිමේන්තුව පූර්රාදර්ශයක් දෙමුද කියලා මං ගරු විපක්ෂණයක්තුමාගෙන අහනෝ. ධම්මපදයේ කියනවා අත්තාන මෙ පටමම් පතිරූපයේ නිවේසේ අත්‍ය මනුසාසයය නකිලිස්සේ ප්ඩිතෝකය. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණහි පිහිටහසකින්න කියලා. ඔබතුමා මේ පාල්මිඳතු සඳහගරවේ අපහස කිරීමේ විශේ සගඥා. හො ිට ප දස්තන හස කිරින්ගන්න. යම් කිසි පහල අධිරය තියෙන අධිරන බලය අභ්‍යාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්හිිට වන. වෙන අධිරණයකින් ඒ අධිරන බලය ලාගන්න. ඒ අනුව ඒ අඩු තීන්දු ඇතනින් තාව කාලික අත්හිිට වන. ඊළංඟ අධිරණයක දහ බලන්නටව. එතකං සාමාන්‍ය ශීල්ල අභියාචනය දාන්ඩුවුන්න්න අභ්‍යාචනයට නොති සීතරිපත් කර පමණින් ්‍රත්්තාාඥාව ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ අත්හිටුවන. ප්‍රේමණ ජයසයකර මන්තිීතුමා. මේ සභහාවට කැඳෙව්ේ විදිමත් අධ්‍යනයකින් පසුව නඩු ටේන්දුවට පසුදිනම තිබුණු පාලිමේන්තු රැසීමට තුමා කැඳෙවේ නෑ. රජන්රාමණයක මැත්තුමා පිබඳ ගැටලුවවා මේ අද තමයි ඔබතුමාල සියයාල් මතු කරන්නේ මට කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න ඕනෑම මන්ත්‍රීවරයෙකට හොනෑම ක්ඩායමකට ලිවයායක් ඉදිරිපත් කිරීම තියෙනවාවන ඉදිරි සති දෙක ඇතුලට ඒ ඉදිරිපත් කරන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න මට සති තුනකට කාලයක් ලබා දෙන්නේ කෙලා මේ ප්‍රශ්නය අදට මෙැතනින් අවසා කරුණ. MමCC ගිවිසුම ගැන පසුගේ කාලය පුරාහම දැඩි විරෝධතා එල්ල වනාා. ඒ ඒ රටට අහිතකර බව ප්‍රකාශ කරමින්. පසුගේ රජය සමය අත්තන් කිරීමට සියල්ල සූදාම් ක්‍රතිම ගිවිසුම ගැන කරුණු හොයන්න වත්ම ජනධීපති ගොටාබේ රජපක්ෂමැත්තුම කමිටුවකුත් පත් කලා. අද මේ ගැන නීතිපතිවරයා ඉතාම පැදිලිත් තිීන්තුක් දි ලාතියනවා. MC කම්පෙක්ට් ගිවිසුමට සහ ඊට ආනුශාංගික ගිවිසුම් වල සඳහන් සියලු ප්‍රතිපාදන සහ කොන්දේසි සහ විදේශ සම්පාත්්‍යපාතමේන්තුවේ සහ විදේශ මාත්‍යන්ශයේ සියලු නිරක්ෂණයන් සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් ලබාදීම ගරුණ නීතිපතිතුමා විසින් සිදුකනු ලැබවා. පිටු විස්සකින් සමාන්විත විස්තරාත්මක හේතු දැක්වීමක් සහහිතු උපදෙස් ලිපියයක් ජනාධිපති लेේකම් වෙත ගරුණනීතිපතිතුමා විසින් යොමු කිරීමක් සිදු කළ එම උපදෙස් ලියවිල්ල අනුව මෙමMC කපක් ිවිසුම සහ ඊට ආනු ශාංගක ගිවිසුම්, ශ්‍රී ලංකාවේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන සහ පටහැනි බවට උපදෙස් ලබාදීමක් සිදුකනු ලැබවා. එම හේතුන් නිසා මෙම ගිවිසුම් එනයින්ම ක්‍රියාත්මක කිරීමට නෛතික බාධාවක් ඒ අනුව පවතින බවට, ගරු නීතිපතිතුමා විසින් ජනාධිපති ලේකම් වෙත දන්වා සිටීමක් සිදු කලාා. හොගේ ආ්ඩුව කාලේ රචයේය නිලදහරින් රැසක්ම දේශපාලන පලිගැනීම්බනට ලක්මුණා. ඒ අයට වෙච්ච පලිගැනම් ගැන හේලා බලන්න ජනාධිපතිතුමා කොමිසම කුත්පත් කලා. ඒ කොමිස මේ වාර්තාව ජනාධිපතිතුමා, කැබිනට් මණඩලයට ඉදිරිපත් කලා කියලා කැබින තියෙන දැනුම් දෙද්දි. අමාතය කිහෙලේ රමුක් පැළලම හතා මාත්‍යයට කිවවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂක තොතුර ලාගැනීම සඳාව ව ජධතිපති පරීක්ෂ කමෂන් සභාවය තීරණ ස විර්දශය වනකට දිරි පත්වවෙලා තිබෙනවා පාලිමේන්තුට රිිපත්තදන්න බලාපොරොත්ය සබන්ධව කමිෂන් වාර්තාවන් හරහා ලබාත තිබෙන සහනයන් සහයේ සම්බන්ධව ලබා තියන වාර්තාවන් ක්‍රියාත්ම කකිරීමට බලාපොරොත්තු වෙනවා මට නැඒකද ජනගත කරන්න මෙච්චර ප්‍රමාද. ආණ්ඩුවක්ඇැවිල්ලත්තම මාසකීපයල් අපිට එහෙම ප්‍රමාදයක් කියල කියන්න බෑ උසාාවය තීන්ද දෙෙනවා රු. පහලව විස්ස යනකොට මේ රටේ මේක ප්‍රවාදායි කියෙනෙ ඉතා අසාධහරරගතවා. මොකද හැකික්මනින් විදිරිපත්කිරීමටමයි බලාපොත්තුවවෙන්නවා කරුණ තත්වේ හමුවේ බලපෑමට ක් වූ විදුලි පාරිභෝගකින් සඳහාසහන සැලසීමටද රජයතීරණය කලා. අකණ්ඩව දිනදා හතරකට වැඩිකාලයක් හද කලලාක ඇති ප්‍රදේශවල, විදුරෙබිල් පද්ගවීමට මා සහයික සහන කාලයක් මෙය නොුවහිමිවනවා. ෙම සන්ගතත්වේ හේතුවෙන් ලපෑමට ලක්වඇති විදුලි පාරිභෝගිකයන් සඳහා සානයක් ලබාදීමට අදාලබ විදුලි බල මාත්‍යතුමා ඉදිරිපත් කනලද යෝනා සහම ම සංගත හේතුවෙන් ලපෑමට ලක්විය ඇති සංචාරකර්මාන්තයනයියතු ආයතනවෙත විදුලි ිනිපත් සහ ජල විල්පත් ගෙවීම සඳහා සහන සලවාදීමට අදාලව සංචාර ගමාත්‍යතුමා විසි නිදිරිපත් කන ලද යෝජනා සැකිල්ලට ගැන පහස සඳහන් පරිදි කටයුතු කිරීම පිනිිසා මාත්‍යමන්්ඩල අනමතය ලබාදීලතිීම. එතෙක් විදුලි සයව විසන් නොකරීම දදුක. තියෙනවා එවැනි සිදුවන් කොහරිතියනනං බැවිීලාවත් ඒනි ති මේ තත්ව මයි මේ ප්‍රකාශවෙන්නේ නිසාඔවුන් අවස්ථාව තියන එවැනි තත්වක් ඇතිවොත් මේ සම්බන්ධ අවශ්‍යද ආයතනලත් සමඟ සකච්ඡා කරලා සහනය ලබාගන්න සේවකන්ගේ අවම වැට්ුපසියට විසි පහකින් වැඩි කළ හැකි පරිදි සේවකීන්ගේ අවමවේතන පනත සංශෝධනයටත්ැිණට් අුමැතිය හිමි වන ඒ පන ෙලක්ව ල් පැනකව පි ක්දා නන්ය හතලි සට පර පනත් පහ යා ගර ර නුකමටක් පත්ර යනු මට යන නිර්දශ ක්‍රියාත්ම රීමට ැිණැට පන්ඩල අනුව ේ ල දී දනත ගමහ ගම්මික පනත් ඒවගේ ද ශයක ද හ දර ේෂ . විවිධාන පනත දෙදශදාසයංකඳනන සේවකයන්ගේ අවම වේතනය සියට විිපහකින් වැඩික්‍රරන්නටත් අනුකමටෝ විසි දිරිපත් කර තියෙන කරුම්බන්ධව කැිෙනත් මන්ඩලි අබදාන යොම්මුල යට අවසය ලබද ති. ත්ම වශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ආගමික සහ විගාමික පනතමෙන්න්ම. ප්‍රචාපාදක විශෝධන පනත් දඩ නීති සංග්‍රහය පනස්තුන් මන වගන්තියත් සංශෝධනය කරෙනවා. සිවිල් නඩු විදහන සංග්‍රහයත් සංශෝධනය කරෙනවා. ස්ත්‍රීදෂණය සහ නීති දැඩිකිරෙන ආකාරෙන් දඩනති සංග්‍රහහියට සංශෝධන ගනීමටත් තීරණය කරුණා. කුඩාදු පත්වල දෙෙමුහුන් පුනර්ජනීය බල ශක්ති පදධති ස්ථාපනයටටත් කැබිනට අනුමතිය හිමි වුණ. නාගදීේ ඩෙලෆස් සහ, තයවදූ පතා ශ්‍රිතව එම බලාගාර පිහිටුවනු ඇති. ආගමනීති උල්ලංගනය කරමින් ැදී සිින දගලින් දෙරට අතර හමාර කර ැනීම සඳහා ප්‍රතිපාතින සැලසෙන පරිදි. ස් ්‍රලියාව සහ් ලංකා අතර ගිවිසුමකට එලමීමටද ැබිනට අනුමතිය හිමවි වනා. මේ කොරෝනාව නිසා සංචාරක ්‍යපාරයට එල්ල වනේ දැඩි බලපෑමක්. රටේ ආර්ථකයටත් එය තඳින්ම බලපානවා. එනිසා මයි සෞක ක්‍රමය දනු ගනය කරමින් විදි සංචාරකයන් ට විෘත කරන්න ප්‍රාජය තීරණය කළේ. ඕනිමේෂ ඒ වගේම විදි සංචාරකන්ටය නවාත්‍යන් ගන්න සුදුසු හෝටල්. එකසිය අසුවකුත්. මේ වනවිට හඳරගෙන තියෙනවා කියලයි. සංචාර්ක අමාතය ප්‍රසානය රණතුංගම හතා කියන්නේ. විදි සංචාරකෙන් සඳහම මෙට ගුවන්තටු පෙළ අනිද්‍යා විවෘත වනවා ඔවන් සහහා වෙන් කියරෙන හෝටල් දේශය සංචාරකන් සඳහා විවෘත වන්නේ නැති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුගම හදා ප්‍රකාශ කරන්නේ. පැත්තදකට කලින් සි ටෙස්ටිකාරගන නොනනි ලංකවට පෑමිණ වහම හෝටලේ චෙක්කන්නේ නිෙස්සෙල්ල ඒයි තව පිසිරි එකක් ගන්න සෞඛ්‍ය මාත්‍යන්සේ අනමාතකරපු රෝහල් හා ලැබ්බලින් තමයි මේ පරිීක්ෂණය කරන්නේ. ඒ කරලා පැතිස්සක් හැතුල්තු පිරිම්ම අපිට වාර්තාව ලැබෙනවා. එයයි ඉන්න හෝටල් කිසිම වෙලාවක අපේ සමාජ අත්තක ගැටෙන්න්නේයි වීසායිත් CR දෙෙකට රක්ෂනයට මුදල්ගෙව ගුලල් ලංකාවටේ නොනි ශ්‍රීලාංකික ලංකාවට ගේගනකොටත් පලවෙනි ිCRරක ඔන්න රයිවල් ගන්නවා දින්නන පහත්තත්තර්ගෙන දින්න දහකට පස්සේ තීන්දු ගන්නවාඒ අනුවම මේ සංචාරකින්ටත්තේ අස්ථාව ලබාදීලා තියෙන. අत्र ට පැමිණ യ க்ரே සංචාරක ඓतिहाසි ොන්න්නරුව துිමෙහි ංචරයක නිලතවna. ඒ auके ார்र्ගෝප දේശ පිපதி னுു, ව ොූ පැමිණ විට, එම කලාප දේශ ංචරකන් සඳහා වසා ാතිබ na, කිරිවෙෙර රං ොත් ෙර ල් හාරය, ശවදේවාලය ඇතුළ ථ අටක් නැරමීමට ඔව ෙක් වna. විදි සංචාරකනි සහහා ගුවන්තට පුළල දෙවෘත කිරීම සහන්දයෙන් මජනතාව සහ සංචාර ගෂේ ත්‍රීණය ලන්නන් දැක්වූයේ මේ වන්න දහසක්. රජය මේ දකින සුබවාදී වැඩ පිළිවෙලිත් සාර්කව කරගන්න පුළුවන්නම්. සියලු දෙනාටම විශාල සහනයක් වෙනවා.ඇතිඒකට රජයටත් බෙමින් නිස්තුන්තිවන්ත වෙන්නන. ක්ේ දසිීමක් කෙනෙකුටමය අපේ දුක දන්ඩ තේ ැ විදිර ම යාල ඉන්නම එේයාලාගේම අති මතතාන්දර නතුව. ඔ පක්ෂබේදකින් තොරෝ ගරු ජනපත්තුම ගන්නාම මෙති ෆීර්ණේ තාමත්ම සාර්ථකයකි ලබිමේ තවන්තුම බැගැත්ම කියා සිිට කමති. කොරනාව පෙතරයාම දිනෙන් දිනම ඉහලා යනමත් එක්කම. ෝාව මඩින ෙත මොක්ද කියලා මේ වෙනකොටත් බොහෝ දෙනා බලාගෙන එන්නවා. මේකට රටවල් කිහිපයක්ම කරුණාවට එහි එන්නත් නිෂ්පාදනය කරලත් තියෙන මදුනික. ඕනිමේෂ! චීනයත් එකරටක්. චීනය නිෂ්පාදනය කරපු කොරනාවටෙරෙහි එන්නත ශ්‍රී ලංකාවට ඉල්ලුම් කරපු ලිපිය, චීන ජනාධිපතිවරයාට බහරදුන්න කියලක් තමයි චීනය සිටිට ශ්‍රී ලංකාවේ තානාන පතිවරයා සඳහන් කරන්නේ. ඔවු! මේ අතරේ අපේ රටේ කොරුණාපකරට තවත් තුන් සඇතිස් හත් දෙනෙක් අදත් එක්කුණා. ත් වසංතය සම්බධ ලක වැඩි අවධනයක් මුල්ලතතිවේද ශ්‍රලංකාවරත් මේ සංගතය පැමණිලා වසකට ආසන කාලයක් ලංගවෙමින් තබයිත බෙන්නේ. මේ වසංගතයේ සම්න්ධෙන් ගත්තොතින් මෙහි දව ප්‍රබේද ලෝක රටවල් ගණනාවකින් හඳනා ගන්නට පුළුවන්. ඒවාගේ එංගලන්තේ පර්ේෂණ කළ කණ්ඩය මක් සඳහන් කරනවා මේ රෝග ලක්ෂණවලත් නව ලක්ෂණ හඳනාගන්නට පුළුවන් උනායි කියන කාරණෙ. ඒවගේ කොළඹ පමණක් නෙමයි දැන් වසංගතය තියෙන්නේ. ගමෙත් නගරෙත් සෑම් තැනකදම කොවිට. ආසාතින් හඳදුනාගන්නට පුළුවන් වෙලා තිබෙනවා. එනිසා වැඩි අවධානය මේ පිළිබඳව යොමු කරන්නට ඕනික කියන කාරණ සීපත් කරමින් අපිස් වදානම් දේශීය කොරෝණාව සම්බන්ධයෙන් තොරතුරු ඔබටගේන්නට. කුරෝණාවට එරහිව චීනය නිෂ්පාදනය කළ සිනවැැක් එන්නත මෙරට බාදීම සඳ හා චීනය සමාගම් කැමත්ත පල කරතිබෙන පා එම එන්නත මෙරට ෙින්වීම සහහා ජනාධිපති ගෝටාබේ රජපක්ෂ බැතිතුමා ඇමුල්ලිිය චීනච චනාතිපති ී ජික් පින් මහතාට ජුමුකළ පව ශිලංකාවේ චීනතානපති, ආචාරය පාලිත කහුණන මතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් හතර දෙදිකු කරුණා ආසාධතව මේමවිඳදිවිට ප්‍රතිකාරර්ලබනවා ගරුණන ආසාතිද බවිට ඒ දින අතාවර ූ රාජ්‍යමමාත්‍ය පියල් නිශන්ත මහතාගේ ආශ්‍රතයන් හඳනාගනීමේ මේ වන විට සිදුකිරෙනවා. පසු කිය දින කීපේම තමන් සමඟ සමීපව ඇසුර කළ පිරි නිරෝධයනයට ලක්වනලෙ සයි, පාර්ලිමින්න්තු මන්ත්‍රවරයාඉල්ලා සිට. ඒ මහතා රාජචකාරී කළ කාර්රයාලය වෙශවිච්චාරණයට ලක්කරීමට අද සිදු කරුණා. ඕ නව යිර ප්‍රේද ෝග ලක්ෂ ප ින් ොල ් ශද්‍යල විශෂක්් කන්ඩයක් කන්ඳනා ගැෙනට පෙනබා. එම ප්‍රේදී රෝග ක්ෂනොටුව දිව සාධනට පත්වීම ශෂය සිදුවන පවයි ඔවන් පෙන් පවාතෙන්නේ ඒයනුව දිවේ තුවා රත් පැහැගැන්ඩු ිබලි රතු ලපහෝ මැලියම් දිවමත් පිට දක්කින්නටෑකි. මේවන විට වාර්තාාව ඇති කොරුණ රෝගින් පස් දෙෙනකුගෙන් එක් අයකු මෙම අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති පවයි විශෂත්ඥ කන්ඩායම පෙන් වාතෙන්නේ. යදිනදී රටින්, කොරෝනා ආසාධතින් හයිසි හත්තේ හතර දෙනිකු පාර්තාාවනා. වැනිම ආසාධය පිරිසක් කොළ දිස්ශ්‍රිකෙන් පර්තාාවූ අතරේම සංඛයාව එකසි අනූහතා. ඊට අමතරව ගම්පයින් එකසි හැට් පහක් කුරුණෑ කලින් පනස් හතරක්, ගලින් තිස් හතාක් රත්නපුරින් තිස්තුනක්, මාතරින් විසි හතරක් මහනුවරින් විසි දෙකක් කළතුරින් විස්සක් ලෙස ආසාධතින් වාර්තාාවනා. ක්ටමින් රෝනාා පැතරයාම ඉහළකොස් ඇත්තේ පසුගේ උත්සවසමේ දිස්ට්‍රික් මටමින් සංචාරක සීම පැනවීමට කටයුතු නොකිීම පව ශ්‍රී ලංකා මාජන සෞඛ පරික්ෂකරුගේ සගමය චෝතනා කරනවාා මේ වාර්තාාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශත්ය කොළඹින් බැහර ප්‍රදේශල වාර්තාාව වෙනවා ඇත පිටිසර ත්‍රිපනාාමල අනුරාධපුරය ගාල් හම්බන්තොට මාතර වැනි දිශ්‍රික්ක වලින් වාර්තාාව වෙනවා ඒවාගේම මීට අමතරව දැන්නට මේ දිශ්‍රික්කවල රෝගය යම් පාලනකිරීම අපසතුතත්වයට යම්න්න ස්ානලට පැ්‍රියමින්ති කියෙනවගේ හඳුනා ගත නොහැකිමට මේ මුලාස්ට වර්ධනය වෙමින් තියෙනවා නරක ප්‍රතිඵල මේ විුති ලබින්ින් තියෙනවා මේ කිතාම කනග දැ තත්ය ඒවගේමක් බලාපොත්න ඉතිරි සතිි කීේ තත්වය තදදුරත්වවා බුරු රටේවන හජනතාව. ඉතාමත් අසරු තත්ත්යකට මුණදේ කියලා. අපි රජයට අවධාරණය කරනවා යම් ආවධාන තත්වයක් රටුණ වර්ධනය වෙමින් තියෙන ඒ තත්වය දැන්ත් තේරුම් රගෙන මේ තීරණ ගැනීම සඳහා මීට වැඩිය සැලකිල්ීමත් විදිහට සහ කඩිසර දිහට කටයුතු කරන්න කියන එල්ලීම අපි කරන. ශ්‍රී ලංකාවෙන් වාර්තාමන සමස්ත COොවිID-19 ආසාධිතයන්ගේ සංඛාව පනස් හතර දහස් අසූ හතා හත්්දහස් දෙේ විසිතුන් දෙෙකු රෝහල් වල ප්‍රතිකාරලපන පා. අදදින හත් සිය හැත්තේ හතරදිෙකු සවේලබිීමමත්සමක, පූරුණ සවේලපු සංඛ්‍යාව, හතලි සයිදහස් පන්සිය අනූ හතුරක්. ලොබ කරණ පවතින් රටවල මරණ ප්‍රතිශතය සැල්කීමේදී එක්සත් රාජතානිය නිකයිදශම හයි දෙක ඉහල ප්‍රතිශතයක් වාර්තා කරනවා. බ්‍රසිීලිය දෙකයිදශම හතරයි හතා. රුසිාව එකයි දශම අටයි හතරක්. අමරිකාව එකයි දශම හයි හයක් හා, ඉන්දාව එකයිදශම හතරයි හතරක මරණ ප්‍රතිශත්ත පෙන් නුම් කරනවා. ශ්‍රීලංකාව බිින්දු අයි දශම පහක අවුම අගයක්වාර්තාකිරීම විශිෂත්වයා. ඕෝන ආසාධතයන් ස්වීමේ ප්‍රතිශ්තය සැල්කීමේතීත ශ්‍රීලංකාවට ඒල ස්ථනකට පැමණීමට හැකිී ඇති අතර ඒ අසූ පහයි දශම දෙකයිපාක ඉල අගයක්. රුසියාව අසූ දෙකයිදශම නමයැයි පහ. අමරිකාව පනස් නමයි දශම බිින්දුවයි නමයක්කා ්්‍රරිතාන්නය හතලි ස්පායි දශම බිඳුවයි හතරක අඩු අගයක් පෙන් නුම් කරනවා. ජනකානය මිියනෙකට වාර්තාාවන ොවි-19 රෝගීන්ගේ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාවෙන් දෙදහස් හාර්සේ හැටපාක්වාර්තා වුණා. දාවෙන් හදහ පන්සේ හැත්තය තුනක් වර්තාාවේති, සිංඟම්පූරුවෙන් වර්තාාවට සංඛ්‍යාව දහදාස් හැට් දෙකක්. ජනගානය මිලේනයට සිද වූ ොI-19 මරණන සැලකීමදී වැඩිම සංඛ්‍යාවක් වාර්තාපැන්නේ ඉන්ියාවෙන් ඒය එකසි නමයක් ඔශ්‍රලිවින්ති සහක්කා ශ්‍රලංකාාවෙන් දොලාක් කලෙස ර්තාාවී තිබෙනවා. ඒදනෙදිත් වැඩිම කොරන රෝගෙන් කොළමින් වාර්තාවෙති? අත් දිශ්‍රික ගණනාවකින් කොරණ රෝගෙන් වර්තා වනා. අපිට හිතන්නට බෑ කොලඹ නැතම් ගම්පා කළුතර මනෝරවී තරක් මේ කොරුණණාව වෛරසය පවතිනවා කියලා නෑ එහම නෙමයි මුළු රටපුරාම මෙමෙනකොට මේ වසංගතය පැතිරේලා අවසන්. එනිසා අපි හිතමු යළියලිත් අපි තුරන් කරමු මේ කොරනාව අපේ රටෙන්. වාීන රපවාහිනිය ෙේනාට්‍ය කලාව නවමු මවතකට ගෙනන්න ගත්ත පියවරත් එක් මෙ වෙනකට ඉතා එහල ප්‍රේක්ෂික ප්‍රතිචාරයක් හිමිකරගන්න සමත්තල තියෙනවා. ඕනිමේක්ෂ. ඒවගේම ස්වාධීන රූපවාහිනියයට ලිනාට්‍යයෙන් දරඹල ජය රාහකයන් වෙච්ච් අයට ඒ සතුට භුක්ති විනින්නත් අද අවස්සා වක්හිමියුණ. ර ප හනයේ ා ්‍ර හත් නව ති අතර ති න ට ශ ව අතර න් වන නි වද ප්‍රකාශ කර ට ග ප න ීම වාද ර පහන ර නවා ද නිව ද හ හ ද ප ද පහ පති හන ප්‍රධාන විදාහ නිර හර ප නා. ැනග අගත හික්කටුව ජගත් චන්ද හෝමග තරු ෂන් රා පක්ෂ, ොල් ගහ ල මන්ති ස රි ගම ග ම සිං මි ගම ගත් පැ ාද ාද ත් සන් ු ම පාදක ද ද නි පාද න ප ර ාගේ න. කිසේත්ම ලාපරොත්තුන උුන් කාරයට මෙම මොස්ත උදාකරදීම් පිළිබඳව යින් නාලිකාවේ බර්තමාන ගරු සභහපත්තුම ඇතුළු කාරය මඩලියට ම ගවරවයා ස්තුති ොද කර සිටනවා මේවාගේ ජාග්‍රහණයක් කියල බීම ගැ හරිම සතුටුවයි මේ වගේ වැඩටහන් කරන්න තවත් දහිරිය වාසනාවල ැබේවා කියල ම පත්තන ගල වියගේ පිල්ිබද ගොඩක් ස්තුතිය හොද නාලිකාක් ගෙදර පොකෝම් බල්ලවා ිකටම බලනඇත්තටම යිටන් නාලිකාව කියන්න පවලේ සැමටම එකටින්ම් නැරිය එකක් ලිකාව ලංකාවේ පැරනීම පෞදගල . ඒයි කියගන්න මාදිග නාලිකාවත් මේගේ ප්‍රෝෂන් කරලතියනවා නමු ඒගල්ල ප්‍රමෝෂණය කළ හම ඒ ප්‍රමෝෂණ එක දිනපු කෙනගේ සැල්ලම දුරකතරයින් ඉන්ට එකක් කරනවා ඊට පස්සේ යා අුරුදු පහක් යනතුරු ඒ අඇගයක් දිල්ල නත්තන් විතරයිදෙන් එහම කිසිීම දෙයක් අයිට ආධ ජාලය කරන්න දිුවන දුරකතරින් කතාගලා තෑග්ග දුන්න ඒක නිසාම සදාජය පත්තවා සජිත් පිලයි රනිල් පිලයි මෙන් තලයේ ප්‍රදේශය සභව ඇතුළ දිම ගටි පැටහුමාරුවක් කරගෙන A විපක්ෂ නායකපුටෝට කියලත් තමයි ආරංචි මාර්ගනම් කියන්නේ. ිහින්තලේ ප්‍රදශය සභාවේ සමක ජනපලවයකට සහි දෙන එක්සත් ජාතිකපක්ෂයට සබන්ධ විපක්ෂනායක මින්නිසාර මහමට් මහතාගේ අසුනැහි එම පක්ෂේ මන්ත්‍රවයක වන, ප්‍රක්ෂාන් ඉදික මහතා හිඳද ගත්තා ඒ කලුපටියක් පැළඳෙනයි. එම ස්ථානයටට පමිණි පපක්ෂ නායිකවරයාට මත්‍රවරයා පාරදිමත් සමක සභාව උු සුබනා. මිහින්තලේ පොලිසිේට පැමි මන්ත්‍රවරයා අන ගොටගෙන තිබෙන ා. ෙක්ටෝරයා ජලාශීන් අපත්‍රවේ ටොන් දෙකක්කිවත් කෙරුණා. ඉන් වැඩිම ප්‍රමාණය ප්ලාස්ටික් අපත්‍රව්‍යයි ේදින වෙල ඇදහැලින අධික වර්ශාවත් සමක පොල්කුල්ල හුළුකඟ කිවල් නිඳ ඔය සහ පල්ලෙ මාව යන මූලාස්ත්‍රවලින් අපත්‍රව්‍ය වැඩි වශෙන් එකතුවන බයි වෙෙක්ටෝරයා ජලාශ සේවකයන් පවසන්නේ. කොළම වරයේ නැගනිහිර ජැටිය ගැන මාධ්‍ය හමුවේ අදත් විවිධ අදහස් පලවනා. දයන පෙරමන කිවේ දේශය සම්පත්ති කුණා නැකලා. දැන් කොටස් දෙනකලක් තියරා ිෂ්මයක් විකුන්ලා. ති අපේ සම්බන්ධ සම්පූන යුද්ධති ප්‍රකාශන සබන්ධ අප අශකට යතුරම පක්ෂට කියයක් නැතිකොට කියන්න දන දේවල්දයි මෙ අපිද සංවර්ධනය කන ඉදිරිට නකොට තමයි මෙවිදන ටගහන්න නැකිට පර්යන්තය සංවර්ධන කිරීම තුළි අපට සිංගපූර වරට ඉදියාවයන්න නැව ශාල ප්‍රමාණය අපි ආර්ශය කරන හැකව තක ලංකාටලම විදේශ වමීම වැේ. අපේ රටේ උත්තිකයන් අපේ රටේ ශ්‍රමිකයන් කියනවනං අපේ රටේ වරාය අපේශ්‍රමය මත අපේ කුසලතා මත දියුණු කරමු කියලා, අපේ රජය ඉට කන්දීලා ඔන් සමඟ සහයෝගෙන් කටයුතු කිරීම තමයි ගතයුතු ක්‍රියමාර්ග කෙනෙක තමයි අපේ අදහස. දැම අදානි කියන කොම්පැනිය මුම්බයිවල්ට උඩ මුන්දරා කියල වරායක් හදරතිෙන. ඉන්දියාවට දෙනක නෙමෙයිම මෙතැන තියෙන ප්‍රස්සේ. අපි ඇයි අවධානමක් කරගෙන වෙන අපිත්තක තරඟ කරන්න මිනිෙක් ඒ ආයතනට තව වරායක් එහපැත්ටන් හදගෙන ඉන්දියාව තියෙනකරට ඇයි අපි දෙන්නේ. අපි දෙන්න පුල ඉන්දයාාව අයදතන කන්න පුල ඒ ප්‍රස්සයන්න ඉන්දියාව යෝෂය කන්නට විෘදතු කොාරන නෙේ. අපි කියන්නේ දෙන ආතනගැෙන කල්පනා කළලබව. ම්න්තොට වරාය බදු දෙන්න යනකොට එදා යහපාලන ආ්ඩුවේ ප්‍රෝීතතාභේගුණ වදර මහත්ත්‍යයක් මම ඝෝෂණය කර අපි කදුරගගේෑස් කැ්වා අතර ගැහ්ව කඳුර ගෑස් ගහනකොට මයි ඔය රෝහිත මහත්තය දෙන්නමයි දලගීල එක්ක වැසිකිලිය ඇහැඟුණේ සාහතික ඇත්ත අපිහිටිය වැසිකිලියක් අස්සේ පොද ඒ තරමට එලව එලව ගැහවා හම්බන්තොට වරාය එක්ටයා එදදා සෙකසි අසුවටක් එක්කඩොලා බිලියන් එකයි දෙසම හතරක් වියදං කල්ලා හදපු වරයක් තමයි ඩොලාමිලියන් නමසිය ඇත්තතුනකට වික්්‍යේ අනු. අවුද්ගක දුන්නේ ආෝජනයයක් කරන්න පි ොන් හොඳ වැඩක් කියල යින්ල් ික්‍රමසින් ආග මැතිවරය හම්න්තොර වරය විකුල්ල දඩ චෙක්කක් දාගෙන හිටිය. තොර චක්ක ර ර්ලිය ගහන්තට නකොට අන්ුමාර මහත්ව හන්න තිබුණ ද හමුදුන්නන්නේ ඔයා හමන්තර විුල ගේ චෙක් නැද එකහන් හගාන සදධයක් තිබන්නේ. නගැනහිර පර්යන්තය කියලා කියන්නේ අපේ ජාතික වස්තුක් ඒකට ආයෝජනය කල්ල ඒ හම්බ කරන එකකෙන් ලාබෙන්සයට පනස්සක අපිට අපේ තමයි මෙහෙවමේ බලතලතිය අපි රජයක් හැටියට මේරටේ . නතාවට අයිට මේ රටේ ජාතික සම්පත් කිසි දෙයක් විකුණ ගණ කන ්‍යායපත්වයක් අපි ළඟනෑ. හෙසමින් ස්වාධන රපවාහිනේ සව සහඇතිය ප්‍රධන පොටති විශය අදට අවසා. නවතත් හවමම රාත්්‍රී ාව අයිති හට. සුපරාත්‍රියයක්යි.